ඔබතුමා කිව්වා ඔබතුමාගේ ජීවිත තර්ජනයක් තියෙනවා කියලා පහුගිය දවස්වල මාධ්‍ය මොකදත් කිව්වා. එතකොට දැන් අපි දැක්ක අදවසේ ඔබතුමා ආවේ තනියෙන්. එතකොට ඔබතුමා ඒ කලින් ප්‍රකාශ කළ තිබ්බ පොලිස් බලධාරීන් දෙදෙනෙක් ඉන්නවා කියලා. දැන් ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ ආරක්ෂක මට ඔය ප්‍රශ්නේ අහනකොට අර කාගම සිරිනන්ද හාමුදුරුව ධර්ම දේශනා කරනකොට කියනවා සමහර අය ප්‍රශ්න ඇහුවම උන්වහන්සේට දෙන්න එන උත්තරේ මතක් වෙනකොට hina යනවලු. ඒ වගේ මටත් දැන් ඔබතුමා ප්‍රශ්නේ ඇහුවම දෙන්න තියෙන උත්තරේ මතක් වෙනකොට මට hina යනවා. ඒකට හේතුව පෞගි දවස්වල විමර්ශනයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මම කිව්වම පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහත්තයා කියනවා නාමල් කුමාරට බෑ හොඳට මතක තියාගන්න විමර්ශනයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වම නාමල් කුමාරට බෑ පොලිසිය CID එකට උපදෙස් දෙන්න කියලා කිව්වා. අද මගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වොත් කියයි නාමල් කුමාරට බෑ පොලිසියට උපදෙස් දෙන්න කියලා කියයි. ඒ නිසා මම ඒ සම්බන්ධව කතා කරන්නේ නැහැ. මම අද එනවා කියලා අදාළ පොලිස් නිලධාරියාට නිලධාරින්ට දන්වලා තියෙනවා. ඒගොල්ලෝ ආරක්ෂාව දෙන්න නිසි ආරක්ෂාවක් දෙනවා කියලා කිව්වනේ. ඉතින් මන් දන්නේ නැහැ. ඉතින් මට කොහොමත් ඔය ලෞකික සම්පත් බලාපොරොත්තු වෙන්නේ මේවා කරේ නැහැ මහත්තයෝ. මම ඔවා අද ලැබෙනවා හෙට නැහැ. හැබැයි මගේ ගමන මම යනවා. එහෙම නවත්තන්න බෑ. නාමල් කුමාර කියන කෙනාව එහෙම නවත්තන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. එහෙම නවත්වනවා නම් එකම ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි අකාලේ මරලා දාන එක. හිරගෙදර දැම්මත් හිරගෙදරත් අනිවාර්යයෙන්ම මගේ කොටස කරනවා. මගෙන් විය යුතු දේ කරනවා කියන තැන තමයි මම ඒවට සූදානම් වෙලා දැන් ඉන්නේ. මොකද මේක ශ්‍රී ලංකාවනේ. ඒක හොඳට මට මම ඒක හොඳට තේරුම් අරගෙන තමයි මේ විදිහට මේ වැඩවලට ඇවිල්ලා වැඩ කටයුතු කරගෙන යන්නේ. දැන් බලාපොරොත්තු වෙනවා අධිකරු ජනාධිපතිතුමාගේ කාර්යාලයට ගිහිල්ලා මිනිස්සු කියනවා දේශපාලනයට කඩේ ගියා එහෙම මෙහෙම සම්බන්ධා මේ ජනාධිපති කෙනෙක් මේ අතන හිටපු කෙනෙක් කියලා කියනවා. හැබැයි මට දැන් ලොකු අවශ්‍යතාවයක් තියෙනවා ජනාධිපතිතුමාට කතා කරන්න. එතුමාට කතා කරන්න මම ලිඛිතව ගිහිල්ලා අතින් ගිහිල්ලා කාර්යාලයට ඉල්ලීමක් බාර දෙන්න බලාපොරොත්තු වෙනවා කතා කරන්න. මොකද හේතුව මම හෙට මැරිලා යන්න පුළුවන්. හැබැයි මම දන්න දෙයක් තියෙනවා කාටවත් කියාගන්න බැරි දෙයක්. මගේ ජීවිතය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා මට. ඒ නිසා එතුමාට ඒක කියලා තිබුණාම එතුමා ඔළුවේ තියෙනවනේ ඒක. ඊට පස්සේ මට ප්‍රශ්නයක් නැහැ. මම කියලා තියෙන්නේ මගේ කොටස මම කරලා තියෙන්නේ. ඒ නිසා මගේ කොටස කරන එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ හැම වෙලාවෙම. නැතුව මට ඔය කවුරුත් පුජ්‍යලිකව මගේ භාෂාවෙන්ම කියනවනම් මට ඔය එක්කෙනෙක්ව ගෙදර ගිහිල්ලා තියාගන්න දෙන්නේ නෙමෙයිනේ.